दास है। ගරාවැටුණු අයිස් වාඩියේ ලී දොරටුවේ එල්ලීහුන් මලකඩ ඉබ්බා පියාඹා ගොසිනි. අයිස් බෝට්ටුවෙන් ගෙනවිත් බාන ලද වයු පොල් අතු මිටි අයිස් වාඩිය අභියසත් කොට්ටම්බ ගහ යටත් ගොඩ ගසා ඇත. අයිස් ගසනා ලද මාළු පෙට්ටි පලින් පල වාඩි අතරින් මතුවී අවුත් බෝට්ටුව පාමුල කලපු වෙරළේ තැන්පත් කෙරේ. මාළු පෙට්ටි මත ඒ වාඩියේ නම සංකේතගත කළ ලේබල් අලවා ඇත. කලපුවේ දනක් දියේ බැස සිටිනා ටයිටැනික් ගෝලයා විරලට පයතියා එකින් එක මාළු පෙට්ටි ගෙනවිත් ඔසවා දෙද්දී බෝට්ටුව මත සිටින ගෝලයා නැමි ඒවා රැගෙන බෝට්ටුව තුල නිසි ලෙස තැන්පත් කරයි. පයක් ඔසවා ඇනිය මත තබා සිටිනා ටයිටැනික් හිමිකරු ජෙරාඩ් ගෝලයන් නිරීක්ෂණය කරමින් ලයින් පොතක සටහන් තබයි. මාළු පෙට්ටි අවසන් වූ සේකි. නැගහන් යන්න බෝට්ටුවේ කොනකින් පහතට එබෙන තණ්ඩල් දනක් දියේ බැස සිටින ගෝලයාට කෑ ගසයි. බෝට්ටුව තුල සිටින ගෝලයා පහතට නැමී දිගු කරන සුරතේ එල්ලෙන අනෙකා බෝට්ටුව මත පය ගස ගසා උඩු අතට ඇවිද බෝට්ටුව තුලට පැන ගනී. මම දියේ බැස ගොස් අතෙහි වන හංමල්ල ඔසවා ගෝලයෙකු වෙත දෙමි. ඔහු පහතට දිගු කරන අතේ එල්ලී බෝට්ටුව මත පය ගසා උඩු අතට ඇවිද බෝට්ටුව තුලට පැන ගනිමි. අයිස් බෝට්ටුව සෙමෙන් දියත් කරලීම ආරම්භයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩි වී ඒ මත ඔසවා තබාගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා සිටි. වම් අත නවා පුලුල් වටොරෙහි රඳවා සිටින ග්‍රේටා දකුණතින් පිපිගෙන එන ගැබ පිරිමදින්නී දැස අහසෙහි පා කර හරි. මම හැරි ඉමක් නොපෙනෙන කලපුවේ බිඳි විසිරෙන රළ රැලි දෙස බලමි. මේ කතාවේ අවසානය එසේ වේයයි මා උපකල්පනය කළද එය අවසන් වූයේ වෙනත් අයුරකිනි. තාත්තා දනක් දියේ බැසගොස් අතෙහි වන ගෝණිය ඔසවා ගෝලයෙකු වෙත දෙයි. ඔහු පහතට දිගු කරන අතේ එල්ලී බෝට්ටුව මත පය ගස ගසා උඩු අතට ඇවිද බෝට්ටුව තුලට පැන ගනී. අයිස් බෝට්ටුව සෙමෙන් දියත් කරලීම ආරම්භයි. තාත්තා වාඩිය දෙස බලයි. මම මාළු පෙට්ටියක් මත වාඩි වී ඒ මත ඔසවා තබාගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිඳිමි. වම් අත නවා පුලුල් වටොරෙහි රඳවා සිටින ග්‍රේටා දකුණතින් පිපිගෙන එන ගැබ පිරිමදින්නී දැස අහසෙහි පා කර හරි. තාත්තා හැරි ඉමක් නොපෙනෙන කලපුවේ බිඳී විසිරෙන රළ රැලි දෙස බලයි. මේ කතාවේ අවසානය එසේ වේයයි මා උපකල්පනය කළද එය අවසන් වූයේ වෙනත්ම අයුරකිනි. අයිස් බෝට්ටුව සෙමෙන් දියත් කරලීම ආරම්භයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩි වී ඒ මත ඔසවා තබාගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිඳී. වම් අත නවා පුලුල් වටොරෙහි රඳවා සිටින ග්‍රේටා දකුණතින් පිපිගෙන එන ගැබ පිරිමදින්නී දැස අහසෙහි පා කර හරි. ඉමක් නොපෙනෙන කලපුවේ බිඳී විසිරෙන රළ රැලින් ඇස මුදා ගන්නා මම හැරි වාඩිය තුලට පිවිසෙමි.